අද දින අපි යාපනයේ නගරයේ ඉඳලා මෙරටේ ආණ්ඩුවට රනිල් රාජපක්ෂ වරුන්ට අඬගා කෑගාසා කියා සිටින්නේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වල දමලා ඒ වල දැමීමේ ප්‍රතිවිපායකයක් ලෙස තමයි දකුතුරේ යුද්ධයක් නිර්මාණය වුණේ ඒ යුද්ධේ නිර්මාණය කරේ වෙන කවුරුත් නෙමේ එක්සත් ජාතික පක්ෂය මේ රනිල් වික්‍රමසිංහ මාත්‍යාගේ ආණ්ඩුවේ යටතේ තමයි යාපනයේ පුස්තකාලේ ගිනි තියලා පොත් 94000 ගිනිපත් කරේ හේඋ නායකයා ඒ වගේම සංවර්ධන ඡන්දය කල් දාලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හමුවෙන් උල්ලංඝනය කළේ වෙන කවුරුත් නෙවෙයි රනිල් වික්‍රමසිංහලාගේ ජයාර් ජයවර්ධනලාගේ ආණ්ඩුව අන්න ඒ අඩිපාරේ යමින් අදත් ඒ අඩිපාරේ යමින් නැවත වතාවක් ජනතාවට දිය යුතු අයිතිය ජනතාවගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා රනිල් රාජපක්ෂ අද පිස්සු නටන තත්වයකට පත් වෙලා තිබෙනවා එම නිසා රනිල් රාජපක්ෂ වරුන්ට අපි ඉල්ලා සිටින්නේ අද දකුණේ ජනතාව විතරක් නෙවෙයි දකුණේ ජනතාව විතරක් නෙවෙයි උතුරේ ජනතාවත් උඹලාගේ අත්තුනෝ මතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ඡන්දය කල් දැමීමට විරුද්ධව අද පාරට බෑලා තියෙනවා එම නිසා ඊට අනිද්දා වෙනකොට මේ රටේ සියලුම ජනතාවන් ඒකාබද්ධ වෙලා කොළඹට ඇවිල්ලා උඹලාගෙන් උත්තරේ ඉල්ලයි එම නිසා ජනතාවට වද නොදී ජනතාවගේ ඡන්දයෙන් තේරිපත් නොවු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්වත් ගණ්ඩ බැරිහුණු ජනාධිපති ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගණ්ඩ බැරි ජනාධිපති මැතිවරණයක් තියෙනවද නැද්ද කියලා තේරුම් ගණ්ඩ නැති ජනාධිපති කෙනෙක් මේ කොහමද මේ රටේ ජනතාවගේ ප්‍රශ්නේ තේරුම් ගන්න එම නිසා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නය තේරුම් ගැනීම සඳහා මේ රනිල් රාජපක්ෂවරුන්ගේ පාලනය පෙරලා දමලා ඇත්ත පස්වසරක සාපයෙන් මිදීම සඳහා සියලුම ජනතාවන් අපිත් එක්ක හත්වැල් බැඳ ගන්න කියලා අපි ඉතා ඕනකමින් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා